ඥානව ප්‍රමුඛ කරගෙන මේ කියන මෙතනින් ඇහෙන දේ තමා බවට පත් කරගෙන ඒ ඇහෙන දේ තමා තුලින් දකිනි. ඒ ස්වභාවය මම දැන් පෙන්නගෙන යන ස්වභාවය තමා බවට පත් වෙන. ඒ ස්වභාවය බවට පත් වෙලා එතෙන්දි ඒ තුලින් යම්කිසි දැනීමක් යම් කිසි දැනීමක් තමාට ලැබුණද ඒ දැනීමම තමයි මෙතන මේ මානසින් මිදීම කියන තැන වෙන්නේ මෙතන මේ මානසෙන් පෙන්නන බොරුව ගැන තමයි මේ අටලොස් ධාතු තුනින් අපි දකින්න යන්නේ මේ මේ රූපේවි යුත පුච්චලයා කවුද ඒ පුච්චලයාට මේ ඇසින පෙනෙන ක්‍රියාවලිය මොකද්ද ඒ ක්‍රියාවලියත් එක්ක මැවෙන මේ ලෝකයේ සහ ඒ ලෝකයේ ඇත්ත මේ ගැන තමයි මේ අටලොස් ධාතුව විදර්ශනා තුළින් අපිට දැනෙන දේ පැහැදිලි වෙන දේ ඉතින් අපි මෙහෙම පටන් ගමු දැන් මොකද අටලොස් ධාතුව කියන්නේ දැන් මෙහෙම ගත්තොත් දැන් තමාගේ දැන් මේ කය කය මම කියලා රූපේ මම කියලා දැන් මේක අල්ලගෙන ඉන්නකොට දැන් මෙතන මම කියන මේ රූපෙට තියෙනවා ඇස කන නාසය දිව කය මන කියන ස්වභාවය මේ මේ රූපේ පැත්ත ඊට පස්සේ රූපරේ රූපේ බාහිරට ගියොත් ඒ ඇස කන නාසය ඒ හයට අදාළ වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ඒ ස්වභාවයන් ටික තියෙනවා එතකොට ඊට පස්සේ ඒ ඇස සහ ඒ රූපය සම්බන්ධ වෙලා චක්කු විඥානය නිර්මාණය වෙනවා. ඊපස් සෝත හා ශබ්ද සම්බන්ධ වෙලා සෝතයයි ශබ්ද රූපයයි එක සෝත විඥානය පට ගන්නවා. ඔය වගේ එතනත් හයක් තියෙනවා. එතකොට ඔය හයේව තුන 18. එතකොට ඔන්න ඔය 18 ගැන අපි හවියටම අපි අවබෝධය ආවොත් එතන දැක්මක් තිබ්බොත් අපිට ඒ ටිකම ඇති මෙතන මේ මහා ශුන්‍යතාවය කියන තැනට එන්න ඒ සත්පුච්චල ස්වභාවයෙන් මිදෙන්න එතකොට අපි මෙතෙන්දි ඉස්සෙල්ලම බලමු තමා තුලින් මේක දකින්න ඕනේ දැන් ඇහැ ඇස කියලා එක තියෙන්නේ දැන් මට කන කියන එක තියෙන්නේ මට. එතකොට මම ඇහැට පේන්නේ මට. කනට ඇහෙන්නේ මට. එතකොට ඇස මට තියෙනවා. මේ කය තුල ඇස තියෙනවා. ඒ ඇසට බාහිර රූපයක් තියෙනවා. ওই රූපය දකිනවා. දැන් එහෙමනේ දැන් පුත්තජන ලෝකයේ මේ නිර්මාණය පවතින්නේ ওই විදියට. එතකොට අපි බලමු මේ කොහොමද මේක දැකගෙන යන්නේ මේ ඉන්ද්‍රිය භාවනාව තුලින්. දැන් ඇස දැන් ඇස කියන්නේ ඇත්තටම දැන් මේ කය තුල පෙනෙන මේ ඇස දැන් ඇස කියලා කියන්නේ අපි සිතකින්නේ නේ මානසේ වචනයකින් තමයි අපි ඇස කියලා කියන්නේ එතකොට මේ තියෙන කන දැන් අපිට මේ අස වෙන කන ඒකට අපි කන කියලා කියන්නේ සිතක් සිතවිල්ලක් නේ එතකොට නාසය දිව මේ කය ඒ සියල්ල ගත්තොත් අපි මේ මානසින් එන සිතවිල්ලකින් දෙන සංකල්පයක් නේ යම්කිසි සංඥාවක් නේ ඇස කියන සංඥාව කන කියන සංඥාව ඒ සියල්ල සිතකින් අපිට එන්නේ එතකොට දැන් අපි බලමු එතකොට මේ මේ පෙනෙන ක්‍රියාවලිය ඇත්තටම මොකක්ද ඇස දැන් මේ අපිට දැන් පෙනෙන්නේ කොහමද මේ ඇසට රූපයක් තියෙනවා ඔය රූපය නිසා ඇස ඒ රූපය දකිනවා ඔය වගේ ක්‍රියාවලියක් නේ අපිට ඇලවිලා තියෙන්නේ එතකොට මේ ඇස කියන එක අපි ගමු දැන් ඇස කියලා අපි කියන්නේ හිතන බවක් නේ ඇස කියලා හිතන බව දැන් එනකට අපිට ඇත්තටම දැන් මෙතන ඇස කියන එක ඇල්ලුවම මොකද වෙන්නේ ඒ අහුවෙන්නේ ධාතුවක් නේ ඇස කියලා අහුවෙන්නේ අපිට ධාතුවක් කියන්නේ අපි දන්න භාෂාවෙන් කිව්වොත් මස් ගොඩක්.
එතකොට දැන් අපි ඒක ගමු බාහිරයට නොයා අපි මේක තමා තුලින්ම දකිමු. දැන් මට මගේ කය පේනවනේ. මට මගේ ඇඟ පේනවා. ඕකනේ අහුවෙන්නේ. එතකොට දැන් මේ ඇස කියන්නේ මස් ගොඩක්. එතකොට දැන් මට පේනවා දැන් මේ මොහොතේ තමන්ට පේනවා තමාගේ අත තමාගේ ඇහි. එතකොට බලමු මෙතන ඇත්ත ඇත්ත සහ බොරුව මොකක්ද කියලා. දැන් තමාගේ ඇස කියන්නේ මස් ගොඩක්නේ. ඇස කියන්නේ මස් ගොඩක්. එතකොට මේ අත කියන්නේ මස් ගොඩක්. එතකොට මේ මස් ගොඩට මස් ගොඩ. එතකොට ඕක දැන් බුදුන් වහන්සේ මෙහෙම කියන්නේ. චක්කු ධාතු. චක්කු ධාතු දැන් මස් ගොඩ කියලා කියන්නේ මේ ඇස ධාතුව. චක්කු ධාතු. ඊට පස්සේ දැන් මම අත් දෙක කිව්වා මස් ගොඩක් කියලා. මස් ගොඩ කියන්නේ ඒක ධාතුව. එතකොට රූප ධාතු. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු. චක්කු ධාතු රූප ධාතු චක්කු විඤ්ඤාණ ධාතු තමාට දැන් මේ ඒ මම කියපු තැන දැනෙන විදිය මට දැන් කියන්නකො තමාට හිතෙන්නේ මේ ඇහැට පේනවා ඇහැට අත පේනවා දැන් මේ පේන එකේ ඇත්තතාවයනේ සත්‍යනේ දකින්න ඕනේ ඒතර දැන් පේන ඇස කියලා අපි සිතිවිල්ලක් ගන්නෙ. නමුත් ඇත්තට මෙතන ඇස ආවෙන්න අල්ලනකොට අපිට තියෙන්නේ ස්පර්ශය. ධාතු ස්පර්ශය. මස් කොටක්. එතකොට ඒ ඇස කියන චක්කු ධාතු. ඒ චක්කු ධාතු රූප ධාතු. එතකොට චක්කු ධාතු රූප ධාතු ස්පර්ශයෙන් චක්කු විඥාන ධාතු. එතකොට මොකද්ද මේ පෙනීම? චක්කු ධාතු රූප ධාතු ස්පර්ශය. එතන මොකද පේන්නේ? මට ඔයාලට දැනෙන දේ කියන්න ඕනේ. ඔයාලට දැනෙන දේ එක තමයි මම මේක ඉස්සරහට අරගෙන යන්නේ. චක්කු ධාතු රූප ධාතු චක්කු විඤ්ඤාණ ධාතු මස් ගොඩකට මස් ගොඩක් පේනවා කියලා තමයි එතන යම්කිසි හැඟීමක් ආවද තමන්ට කතා කරන්න ඕගොල්ලන් කවුරු හරි එතන මෑණියනේ තනම ඇනියනේ මස් ගොඩකට මස් ගොඩක් පේනවා මස් ගොඩකින් මස් ගොඩක් ඒ කියන්නේ පෙනීමක් ගැන කතා කරන්න බෑ කියලා තමයි හිතෙන්නේ එතනදී. අපෝරෝතයි. එතකොට චක්කු ධාතු රූප ධාතු චක්කු විඤ්ඤාණ ධාතු. එතකොට චක්කු විඤ්ඤාණ ධාතු කියලා මම කියන්නේ. එතකොට මොකද්ද එතන වෙන සංසිද්ධිය හැංගීමක් එන්නේ මෙතන මට වචන දෙන්න බෑ ඒ හැංගීමට එන්න ඕනේ ඕගොල්ලෝ චක්කු ධාතු රූප ධාතු චක්කු විඤ්ඤාණ ධාතු චක්කු විඤ්ඤාණ ධාතු එතකොට අපිට එතන චක්කු විඤ්ඤාණ ධාතු කියන තැන පෙන්වීමක් ගැන කතා කරන්න පුළුවන්ද බෑ පෙනීමක් ගැන අපි කතා කරන්න බෑ එතන චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු ඒක හරියට මෙන්න මේ වගේ ගහක් තියෙනවා තව ගහක් තියෙනවා මේ දෙකම ධාතුනේ ඒ ගහකට ගහකට තමා අසල තියෙන ගහක් ගැන හැඟීමක් පෙනීමක් තියෙනවා අන්න ඒ වගේ හැඟීමක් ගැන මම මේ කතා කරන්නේ තමා තුලින් තමාගේ සත්‍ය දකින්න තමා මේ පෙනෙන ඇසෙන දැනෙන දෙයට අහු වෙන්නේ ඇයි ඒකේ සත්‍යතාවය මොකද්ද කවුද කාටද මේ පේන්නේ පෙනෙන කෙනෙක් ඉන්නවද මොකද්ද මේ ස්වභාවය සත්‍ය මොකද්ද
ඕක තමයි මේ දැනගෙන යන්නේ මේ මොහොතේ චක්කු ධාතු රූප ධාතු චක්කු විඤ්ඤාණ ධාතු ගලකට ගලක් ළඟ තියෙන ගලක් දැක්කා වගේ ඉතින් ගලකට ගලක් පේනවද චක්කු ධාතු රූප ධාතු චක්කු විඤ්ඤාණ ධාතු දැන් මොතන අපිට චක්කු විඤ්ඤාණය තේනීම ගැන කතා කරන්න පුළුවන්ද විඤ්ඤාණයක් ගැන කතා කරන්න පුළුවන්ද සෝත ධාතු ශබ්ද ධාතු සෝත විඤ්ඤාණ ධාතු සෝතය කියන තැන අපි හඳුනාගන්නේ සිතකින් සිතවිල්ලකින් ඒතර අපිට එතන ඇල්ලුවම තියෙන්නේ ධාතුවක් එතනක් තියෙන්නේ අර වගේම මස් ගොඩක් එතකොට සෝත ධාතු ශබ්ද ධාතු ය ධාතුවක් අපි ශක්ති තරංගය ධාතුවක් එතකොට මේ ධාතුවට ධාතුව ස්පර්ශ වීමෙන් සෝත විඤ්ඤාණ ධාතු දුන්වහන්සේ එතන වදාරන්නේ සෝත විඤ්ඤාණ ධාතු එතකොට අපිට එතන සෝත විඤ්ඤාණය ගැන කතා කරන්න පුළුවන් ගලකට ගලකින් තට්ටු කරනවා ඒ අනිත් ගලේ ඒ ගල් දෙකේ එක ගලක සද්ද අනිත් ගලට ඇහෙනවා දැනෙනවද සෝත ධාතු ශබ්ද ධාතු සෝත විඤ්ඤාණ ධාතු විඥාන ධාතු මේ විඥාන ධාතු කියන තැන ඕගලන් එතන පුණ සිහියට එන්න එතන සෝත විඥාන ධාතු දැන් අපි චක්කු විඥාන ධාතු පැනෙන්නේ සෝතේ සෝත විඥාන ධාතු ඊළඟට ගාන ධාතු ගන්ධ ධාතු ගාන විඥාන ධාතු එතකොට මේ නාසය නාසය කියන්නේ අපි සිතන බව සිතිවිල්ල. ඒතර නාසය කියන තැන අපිට ස්පර්ශය තියෙන්නේ ධාතුවක්. යම් කිසි මස් ස්වභාවයක්, මස් කොටක්. එතකොට මේ නාසයට ඒ දාන ගාන්න ධාතු, ගන්ධ ධාතු, ගන්ධ ධාතු කියන්නේ යම් කිසි ධාතුවක්. ධාතු ස්වභාවයක්. ඒතර මේ ධාතු උකට ධාතුවක් ගන්නනේ. ගන්ධ ගාන විඥාන ධාතු. ගාන විඥාන ධාතු. එතකොට එතනත් ඒකත් හරියට අර ගහකට අනිත් ගහේ සුවඳ දැනුණා කියනවා වගේ. ගලකට අනිත් ගලේ ගල් සුවඳ දැනුණා කියනවා වගේ. ගාන විඥාන ධාතු. එය විය හැකිද? එය සත්‍යයක්ද? ගාන විඥාන ධාතු. ඊළඟට අපි යනවා දිවට. ජීවහා ධාතු. රස ධාතු. ජීවහා විඥාන ධාතු. එතකොට දිව දිව කියන්නේ සිතන බවක් අපි සිතිවිල්ල. සත්‍ය වශයෙන් ගතම එතන දිව කියන්නේ ධාතුව. මස් ගොඩ. එතකොට එතන රස ධාතු. ඒ රස කියන එක ධාතු, ධාතු ස්වභාවයක්. එතකොට මේ ධාතු ධාතු ස්පර්ශය. ධාතු ධාතු ස්පර්ශය තුළ ජීවහා විඥාන ධාතු. ජීවහා විඥාන ධාතු. ගසකට අනිත් ගසේ රස දැනුණා වගේ. ගලකට අනිත් ගලේ රස දැනුණා වගේ. නෝම කතාත්ම දැන් අපි පණවගෙන ඉන්නේ මේ. ගලකට තව ගලක් පෙනිලා. ගලකට තව ගලක ශබ්දයක් ඇහිලා. ගලකට තව ගලක ගන්ධයක් දැනිලා. ගලකට තව ගලක රසයක් දැනිලා. ඊට පස්සේ පොට්ටප්ප. පොට්ටප්ප ධාතු. පොට්ටප්ප රූප ධාතු. පොට්ටබ්බ විඥාන ධාතු. පොට්ටබ්බ පොට්ටබ්බ ධාතු කියන්නේ නිකාය. කායට දැනෙන ස්පර්ශය. එතකොට දැන් කායට පොට්ටබ්බ ධාතු ස්පර්ශ ධාතු. ස්පර්ශ වෙන්නේ තව ඒ වගේම ධාතුවක්. අපි ගනිමු දැන් මගේ කායට දැන් මගේ අත අනිත් අතින් අල්ලනවා. එක අතක් අනිත් අතින් අල්ලනවා. එතකොට මේ අත කියන්නේ අපි සිතිවිල්ලක්නේ. ඒ මනෝ සිතිවිල්ලක්ට අත කියන්නේ ඒක කයනේ. අත කියන්නේ කයමයි. එතකොට කය ධාතු. ඊට පස්සේ ස්පර්ශ ධාතු. ස්පර්ශ වෙනවා. ස්පර්ශ ධාතු. එතකොට ඒ කාය විඥාන ධාතු. එව නැත්තම් පොට්ටබ්බ විඥාන ධාතු කියලා අපි බලනවා. එතකොට ඒක තරත් හරියට අර ගසකට අනේ ගහේ ස්පර්ශය දැන්නා වගේ.
ගලකට අනිත් ගල ස්පර්ශෙත් නැහැ. දැන් මේ මෙන්න මේ ධාතු ස්වභාවය, මේ ධාතු ස්පර්ශ ස්වභාවය මේක දැන් තමා තුලින්ම දකින්න. දැන් තමාගේ ඇහැට මේ චක්කු ධාතුවට තමාගේ කය පේනවා. රූප ධාතු. එතකොට ඇස මස් ගොඩක් තමාගේ කය මස් ගොඩක්. අපි තුම අත දිහා බලනවා කියලා අත මස් ගොඩක්. එතකොට මේ මස් ගොඩෙන් මස් ගොඩ මස්කොඩින් මස්කොඩ එතන විඥාන චක්කු විඥාන ධාතුවක් චක්කු විඥානය පැනවෙනවද බුදුන් වහන්සේ දේශනා චක්කු විඥාන ධාතු මේ පින්ජේ වාරයද චක්කු විඥාන ධාතු කියන්නේ අටවස් ධාතු විදි එතකොට ඒ ධාතුව දැන් හරියට අපි ඇහැට මේ අත පේනවා කියලා එතකොට ඔය දැන් ඇහත් මස්කොඩක් අතත් මස්කොඩක් ඔය දෙපැත්ත මාරු කරන්නකෝ අත මේ මස්කොඩ ඇහැ පැත්තට දාලා ඇහැ මස්කොඩ අත පැත්තට දාන්නකෝ එතකොට මොකද්ද අපිට පවන්න පුළුවන් හරියට මේ අත ඇහැ කිව්වා වගේ ඒ විදිහට තමයි අපි පිළි අරන් තියෙන්නේ මේ ඇහැට අපිට මේ අත දැනුණා වගේ ගහකට ගහක් පෙනුණා වගේ එතකොට ඇත්තටම කවදාවත් තමාට තමාගේ ඇහෙන් තමාගේ කය රූපය පෙනිලා තියෙනවා. එතකොට අපිට මෙතන ඇත්තටම විඤ්ඤාණය ගැන කතා කරන්න පුළුවන්. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු. ඒතර චක්කු විඤ්ඤාණය ගැන පනවන්න පුළුවන්. අපි එතන චක්කු විඤ්ඤාණය නිදහස් වෙනවා. සෝත ධාතු ශබ්ද ධාතු සෝත විඥාන ධාතු මේ කණේ මගේ මගේම මේ ශබ්දය මේ කටහඬ මට ඇහෙනවා මේ කටහඬ මට ඇහෙනවා එතකොට ඒක ඇහෙන්නේ දැන් ඉස් ඇත්තටම මේ කනට ශබ්දය ශබ්ද ධාතුව මේ මාස්කොඩර මාස්කොඩක් ඇහෙනවද එතකොට එතෙන්දී අපිට සෝත ධාතු ශබ්ද ධාතු සෝත විඥානය විඥානය ගැන අපිට කතා කරන්න බෑ සෝත විඥාන ධාතු බුදුනාසි පෙනෙන්නේ ඔය විදිහටම තමාගේ නාසයට තමාගේ ගඳ සුවඳ තමාගේ නාසයට තමාගේ ගඳ සුවඳ එතකොට මේ ගාන ධාතුවට ඒ ගන්ධ ධාතුව ස්පර්ශ වීමෙන් ගාන විඥාන ධාතු ගාන විඥානය ගැන අපිට කතා කරන්න පුළුවන් ගාන විඥාන ධාතු ඒ වගේම දිව අමාගේ දිවට දැන් මොනවා හරි අපි මේ මොහොතේ කනවා මොනවා හරි බොනවා එතකොට එතන ඒ ජීවහ ධාතු රස ධාතු ඒ ධාතු දෙකක සම්බන්ධය. ඒ ධාතු දෙකක සම්බන්ධයෙන් අපිට ජීවහා විඥානය ගැන කතා කරන්න පුළුවන්ද? ජීවහා විඥානය පනවන්න පුළුවන්ද? ජීවහා විඥාන ධාතු. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. දැන් එතකොට අපිට චක්කු විඥාන ධාතුව ගැන නම් මෙතන පැනවෙන්නේ චක්කු විඥානයක් ගැන අපිට කතා කරන්න පුළුවන්ද? පෙනෙන දෙයක් ගැන කතා කරන්න පුළුවන්ද? පෙනෙන කෙනෙක් ගැන, පෙනෙන ඇසක් ගැන කතා කරන්න පුළුවන්ද? ඇහෙන ශබ්දයක් ගැන, ශබ්දය ඇහෙන කනක් ගැන කතා කරන්න පුළුවන්ද? රස දැනෙන රසක් ගැන, රස දැනෙන දිවක් ගැන කතා කරන්න පුළුවන්ද? දැනෙන සුවඳක් ගැන, සුවඳ දැනෙන නාසයක් ගැන කතා කරන්න පුළුවන්ද? දැනෙන ස්පර්ශයක් ගැන ස්පර්ශය දැනෙන කයක් ගැන කතා කරන්න පුළුවන්ද? ඒකෙන් අපිට විඥානයක් පණවන්න පුළුවන්ද? චක්කු විඥානය, සෝත විඥානය, ගාණ විඥානය, ජීවහ විඥානය, පොට්ටප්ප විඥානය පණවන්න පුළුවන්ද?
එහෙම විඤ්ඤාණය පණවන්න බැරි නම් අපිට මනෝ විඤ්ඤාණය ගැන කතා කරන්න පුළුවන්. මනෝ විඤ්ඤාණය කියන්නේ මොකක්ද? මනෝ විඤ්ඤාණය කියන්නේ ඔය පහෙන් ගිය එකක් නේද? ඔය පහෙන් ඔය මොනහරි පහකින් ගියපු එකක් කෙනකින් නේද විඤ්ඤාණය මනෝ විඤ්ඤාණය හැදෙන්නේ. මේ මොහොතේ මනෝ විඤ්ඤාණය පටන් ගන්නෙ. අපි දැන් බලමු මේ මොහොත අතීතයේ ඉවරයි. අනාගතේ තාම ඇවිල්ලා නැහැ. මනෝ විඤ්ඤාණය විඤ්ඤාණය සැකසෙන්නේ මේ මොහොතේ. මේ මොහොතේ විඤ්ඤාණය සැකසෙනවා නම් අතීතයේ ඉවරයි. අනාගතයේ සිත ඉවරයි. මේ මොහොතේ අපි මනෝ විඤ්ඤාණය ගැන කතා කරන්නේ ඔය පහකින් ගිය එකක් ගැන නේද? එතකොට ඔය පහම ගැන අපිට කතා කරන්න බැරි නම් ඔය පහෙන්ම පණවපු විඤ්ඤාණය ගැන අපිට කතා කරන්න බැරි නම් මනෝ විඤ්ඤාණය ඇත්තද? මනෝ විඤ්ඤාණය ඇත්තද? මේ වෙලාවේ මේ මම කියලා පණවපු කෙනා දැන් මම කියලා පණවගන්නේ සිතකින්නේ මනෝ විඤ්ඤාණයකින්නේ. එතකොට දැන් ඇත්තටම මෙතන මොකද තිබුණේ? ධාතු ස්වභාවය. මස් ගොඩ. එතකොට දැන් තමා ඉදිරියේ තව කෙනෙක් ඉන්නවා. දැන් තමා ඉන්නවා තමා දකින අනෙක් කෙනා. එතකොට මොකද ඇත්තට මෙතන තියෙන්නේ? චක්කු ධාතු. එතෙන්ටම පවතින්නේ දෙකම චක්කු ධාතු. එතකොට තමාගේ චක්කු ධාතු. චක්කු ධාතු. එතකොට ඒ රූපය තමාගේ රූපය චක්කු මේ ධාතුව. පොට්ටබ්බ ධාතු. එතකොට තම්මා දකින්නේ ඒ වගේම ධාතුවක්. එතකොට මේ චක්කු ධාතුවෙන් රූප ධාතුවක් ගැන ඒ රූප ධාතුව ස්පර්ශයක් ගැනම ඇත්තට මෙතන කතා කරන්න පුළුවන්. අපි විඤ්ඤාණයක් ගැන කතා කරන කෙසේ වෙතත් කෙසේ වෙතත් ස්පර්ශයක් ගැන කතා කරන්න පුළුවන්. නෑ ස්පර්ශයක් තිබුණොත් නියම විඤ්ඤාණයක් රැකසෙන්නේ නේද? එහෙම ස්පර්ශයක් තිබුණොත් තමයි විඤ්ඤාණයක් ගැන කතා කරන්නේ. එතකොට ගලකට ගාලක් හැප්පෙනකොට අපිට ස්පර්ශයක් ගැන කතා කරන්න පුළුවන්. නෑ ඒ වගේ නේද? දැන් මේ මස් ගොඩට මස් ගොඩක් ස්පර්ශ වෙන්නේ. මොකද එතන කතා කරන ස්පර්ශය? ස්පර්ශයම බොරුවක් නේද? එහෙමයි. අපි ස්පර්ශයම මිදුනොත් අපිට ආයේ කතා කරන ලෝකයක් තියෙනවද? දැනෙන්න මමෙක් ඉන්නවද? ඒ දැනෙන මම කතා කරන සියල්ල මනෝමූලික ලෝකයක් ගැන නේද මේ රැවටිලා ඉන්නේ අපි? එතකොට මේ මනසත් ඇත්තද? මනෝ ලෝකේ මනසට රැවටිලා ඉන්නේ අපි. මනස කියලා මේ මනසත් ඇත්තද? මනස කියන්නේ මොකද්ද? අර මේ ධාතු දෙක ස්පර්ශ වෙලා විඤ්ඤාණයක් හැදෙනවා. මස්ගොඩකින් මස්ගොඩට මොන විඤ්ඤාණයක් ගැනද අපි කතා කරන්නේ? මොන දැනගැනීමක්? මොන දැනීමක් ගැනද? එතකොට අපිට මේ පහෙන් ගියපු දෙයක් ගැන කතා කරන්න පුළුවන්ද? මේ පහට ආපු දෙයක් ගැන කතා කරන්න පුළුවන්ද? පහට ආපු දෙයක් තියා පහ ගැන කතා කරන්න පුළුවන්ද? ඇස කියලා කතා කරන්නේ සිත. කන කියලා කතා කරන්නේ සිත. නාසය කියලා කතා කරන්නේ සිත. දිව කියලා කතා කරන්නේ සිත. කය කියලා කතා කරන්නේ සිත. ඔත්තනින් ඔය මස්ගොඩකට ධාතුවෙන් ධාතුවට ස්පර්ශයක් ගැන අපිට කතා කරන්න බැරි නම් ඒ ස්පර්ශය තුළ සැකසෙන විඤ්ඤාණයක් ගැන කතා කරන්න බැරි නම් අපි කොහොමද මනෝ විඤ්ඤාණයක් ගැන කතා කරන්නේ? හරිම සරලයි ගැඹුරුයි. අතලොස් ධාතුවෙන්ම මිදෙන තැන.
එකමා උතුමාකාර අනාවරණයක් නෑනේ අනුහස. ඕකෙන් තමයි සැරියුත් මහරහතන් වහන්සේ එකවර 500 ගණන් රහතුන් වහන්සේ බිහි කළේ. මාළියදේව මහරහතන් වහන්සේ එකවර 60ක් රහතන් වහන්සේලා බිහි කරමින් උන්වහන්සේත් ඒ මොහොතේම නිවන් දැක්කේ ඔය මේ අටලස් ධාතු. අපි චක්කු විඥාණය ගැන කතා කරගෙන ඉනවා. සෝත විඥාණය ගැන කතා කරගෙන ඉනවා. මොන චක්කු විඥාණයක්ද මොන සෝත විඥාණයක්ද මොකමන ස්පර්ශය නොතෙන්ද තමයි අපි මහා ශුන්‍යතාවය කියන්නේ. මේක දැනගන්න විතරයි අවශ්‍ය. මේක මෙතන මේ විඥානෙම්ම චක්කු විඥානෙම්ම මිදුණ ස්වභාවය දැනුණා නම් අපිට ආයේ කාය විඥානෙ මිදෙන්න දෙයක් නැහැ. නමුත් සමහර කයන් වලින් සමහර දෙනාට මේක අර කය කියන තැන මූ වෙනවනේ. ඒ මූ වීමත් එක්ක ඇවිදිනවා කනවනවා මේ මූ වීමත් එක්ක අර නිකන් හරි සියුම්ම දැනෙන මමත්වයක් එනවා. ඉතින් ඒකට තමයි අපි මේ කාය අනුපස්සනාව පුරුදු කරන්නේ. නමුත් මෙතනින්ම කය මිදෙනවා. මෙතනින්ම කය මිදෙනවා මහා ප්‍රඥාවන්තයන්ගේ. හැබැයි එතනින් මුදව ගන්න බැරි තැනදී අපි ආයේ බුදුන් වහන්සේ පනවලා තියෙනවා කාය අනුපස්සනාව. ඒකට තමයි මේ ඉරියාපතය සක්මන. ඊළඟට හුස්ම ආනාපානෙන් කය දෙකීම. ඔය තුනින් පුළුවන් අර මේ දැන් දැක්ක ගැක්මේ මේ අටලස් ධාතුවෙන් මේ රූපය තාම මේ රූපයේ චලනය මේ රූපය ගැන තියෙන සියුම් දැනීම මේ මිදෙන්න බැරි කෙනාට තමයි අර ටික පරවන්නේ. දැන් ඔබට දැන් දැනෙනවා ඔබට දැනෙන්නේ ඇත්තටම මේ කාය දැන් මේ තියෙන පොළවක් නේ ඔබට දැන් අහුවෙන්නේ. තියෙන පොළවක් අහුවෙනවා. ඒ පොළව උඩ යන මම එක් අහුවෙනවා. එහෙමනේ. දැන් ඇත්තටම අපි දැන් මෙතන චක්කු ධාතුවේ මිදුණා නම් පොට්ටබ්බ ධාතුවේ චක්කු විඥානයේ මිදුණා නම් පොට්ටබ්බ විඥානයේ මිදුණා නම් අපිට ඒ ගැන කතා කරන්න බෑ. නමුත් ඒක මිසියුම්ම තව දැනෙනවා නම් අපිට සක්මන් භාවනාව කරන්න පුළුවන්. සක්මන් භාවනාවේදී දැන් ඇත්තටම දැන් තමාට දැනෙන්නේ මේ තියෙන පොළවක මම ඇවිදිනවා. කෙනෙක් ඇවිදිනවා. අපි පිටුම් දැන් කෙනෙක් නැතුණත් මේක රොබෝ ස්වභාවයක හරි දැනුණා කියලා. මේ රොබෝ හරි ඇවිදිනවනේ තියෙන පොළවක. දැන් ඔන්න ඔතනින් මිදෙන්න අපිට හොඳම තැන තමයි සක්මන් භාවනාව. දැන් සක්මන් භාවනාව කියන්නේ දැන් තමා ඉතාමත්ම සංයමයකින් සිහියකින් යුතුව ඇවිදිනවා. අංශක 45ක කෝණයකින් ඔළුව බිමට හරවලා ඒ කෝණයකින් හරවන්න කියන්නේ තමාට පේන්න ඕනේ තමාගේ කකුල් දෙක. මේ දානහිසේ පහළ ඒ ඇවිදින කකුල් දෙක පේන්න ඕනේ පොළොව පේන්න ඕනේ. ඒ පේන්නේ එතකොට කකුල් දෙකක් පේනවා පොළොවක් පේනවා. දැන් ඇවිදිනවා. එතකොට මනස සිහියෙන් ඇවිදිනකොට දැන් කකුල් දෙකක් පෙනීම පොළවක් පෙනීම. එතකොට එතන පෙනීමක් සහ ස්පර්ශයක් විතරයි සිතට අසු වෙන්නේ. එතන පෙනීම ගැන අපිට කතා කරන්න බෑ. දැන් මේක ධාතු ස්වභාවයෙන් අපිට කතා කරන්න බෑ. නමුත් අපිට දැනෙනවා දැන් මේ පොළව උඩ යනවා කියලා. දැන් මේක සිහියෙන්
පෙනීම කකුල් දෙකේ පෙනීමයි පොළවේ පෙනීමයි. ඒ පෙනීමටම සිහිය පවත්වගෙන යනවා. පෙනීමටම සිහිය පවත්වගෙන යනකොට එක මොහොතකදී සිහිය උපරිම වෙන තැනදී ලොකු සමාධියකට එනවා. ඒ සමාධිය තුළ තවට හසු වෙනවා. පොළව තියෙනවා, පොළව උඩ යන මමෙක් හසු වෙච්ච තමාට උපරිම පූර්ණ සමාධිය තුළදී දැනෙන පෙනෙනවා මේක දැක්මක්, දැකීමක් වෙනවා, දැක්මක් වෙනවා. පොළව උඩ මම ඇවිදිනවා නෙමෙයි, පොළවයි මේ කකුල් දෙකයි, පොළවයි මේ රූපයයි එකට යනවා, එකට යනවා. ඒ කියන්නේ තමා කලින් දැක්කේ මේම පොළව තියෙනවා, පොළව උඩ මම කකුල් තියතිය යනවා. සමාධියදී අපිට දැනෙනවා පොළවයි කයයි එකට යනවා, එකට යනවා. ඇවිදිනවා නෙමෙයි. ඒ කියන්නේ එතනම එතනම මේ කය සහ පොළව කියන්නේ එතනම එතනම මැවෙන දේ. විපාක මැවීම. විපාක මැවීම එතනම එතනම මැරෙනවා. ඒ කියන්නේ අපි ඇවිදිනවා කියන්නේ තියෙන පොළවක ඇවිදිනවා නෙමෙයි, අපි පොළව හදමින්, පොළවක් හදමින්, කයක් හදමින් ඇවිදිනවා. හදන ඒ මොහොතේ හදන පොළවක ඇවිදිනවා මිසක තියෙන පොළවක ඇවිදිනවා නෙමෙයි. පොළවයි මමයි එකව එකව. හරියට අර හරියට දැන් පොළව උඩ අපි හිතමු පොළව උඩ මොකක් හරි මේ පොළව උඩ පිළිමයක් ඇඹුවා වගේ. ඒ පොළවේ අපි හිතමු පොළවේ පස්සලින් නෑ හැදුවා කියලා පිළිමයක්. පොළවේ පස්සලින්ම පිළිමයක් හැදුවා. අන්න ඒ වගේ. දැන් ওই පිළිමේ මූ කරොත් අපිට දැනෙන්නේ ওই පිළිමේ යනවා කියලානේ. ඒතර පිළිමට එහෙම එකක් දැනෙනවා. ඒ කය පිළිබඳව මේ කය චලනයන් පිළිබඳව තුලින් තමා අහුවෙනවා නම් තාමත් චක්කු ධාතු, රූප ධාතු, ශබ්ද ධාතු වලින් තමා මිදුණත් මේ කය පිළිබඳව දැනීම තුල අසු වෙනවා නම් සක්මන් භාවනාවෙන් වීර්ය කරන්න. එහෙම නැත්නම් ඉරියාපතේ. ඉරියාපතෙන් කියන්නේ තමා වාඩි වෙලා ඉන්නකොට ඇවිදිනකොට ඕනම ඉරියව්වකදී ඒ තමාගේ කයේ වෙන ඉරියව්වට සිහිය පවත්වා ගන්න. කයේ වෙන ඉරියව්වට සිහිය පවත්වනකොට මනා සිහිය. ඒ කියන්නේ සිහිය පවත්වනවා කියන්නේ මම මේ ඇවිදිනවා කනවා කියලා හිතන එක නෙමෙයි. වෙන ක්‍රියාවලියට වචකෙන් හිතා ගන්නවා. ඒක තමයි සිහිය කියන්නේ. ක්‍රියාවලිය වෙනවා. හැබැයි වචය දිගටම ඉන්න ඕනේ. වචය ඉන්න වෙලාවට, ඒ සිහිය පවතින වෙලාවට දැන් මෙතන ඇවිදිනවා. දැන් වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා ඉන්න බව දැනගන්නේ සිතකින්නේ. ඊට පස්සේ වේදනාවක් එනවා. මේ කකුල් දෙක ඉන්න ඉරියව්වේ වේදනාවක් කියලා. දැන් වේදනාව දැනගත්තේ කයෙන්ද? කයටද වේදනාව දැනුනේ? සිතටද? සිතින් වේදනාව අඳුරගත්තේ. ඊට පස්සේ ඒ වේදනාවට ඉරියව මාරු කරන්න ඕන කියලා කිව්වේ කයද? නෑ, සිතයි කියන්නේ. ඒකයි තමාට දැනෙන්නේ එතන වචයෙන්. ඒ සිහියෙන් ඉරියාපතේදී දැනෙන්නේ ඒකයි. සිත කියනවා ඉරියව මාරු කරන්න. ඊට පස්සේ කියලාකි සිත කියනවා නැගිටි. දැන් ඔන්න ඉරියව වෙනස් කරා. නැගිට්ටා. ඔන්න ඔය විදිහට සිහිය පැවැත්වුවම පේනවා මේ සකසගත්තු සැකසිච්ච මනෝ විඥානයක ක්‍රියාකාරීත්වයක් ඇරෙන්න මේ රූපේ කියන ධාතුවේ ක්‍රියාකාරීත්වයක් නොවන බව. මනෝමූලිකව මේ රූපය ක්‍රියාත්මක වෙනව ඇරෙන්න මේක හරියට රොබෝ කෙනෙක්. මේක ගහක් ගලක් වගේ ස්වභාවයකට තමාට දැනෙනවා. එතකොට
එතකොට එතෙන්දි මේ රූ මේ කය කියලා කියන්නේ මනෝ විඥානයන්නේ ඒ සිතිවිල්ලක්නේ මනසට එන සිතිවිල්ල මේ කය තියෙනවා හරි මේ කය මේක කයක් මේක කය මේ කය මගේ මේක තියෙනවා ඒක මනසට එන සිතිවිල්ල අන්න එතකොට අපි බලන්න ඕනේ ඒ මනසට කොහෙන්ද අරමුණු ආවේ එන්න අරමුණක් තිබුණද එන්නේ ඕන කොහෙන්ද එන්න ඕන මේ පහින්නේ එක්ක ඇසින් එක්ක කණේ එක්ක නාසින් එක්ක දිවේ එක්ක කයි ඉතින් මේ සියල්ල ධාතුනි මේ ධාතුවකට ධාතුවක් කොහෙන්ද ස්පර්ශ වුනේ කොහොමද දැන ගැනීමක් ආවේ අන්න එතන එතෙන්දි අපිට මේ නාම රූප පරයය පැහැදිලිවම අවබෝධ වෙනවා නාම රූපේම බොරුවක් නාම රූපයක් ගැන අපිට කතා කරන්නම බැරි තැනකට නාම රූපයක් ගැන අපිට කතා කරන්න බැරි තැනකට ආවනම් එහෙනම් කොහොමද මේ කය මගේ කිව්වේ මෙතන කයක් සිතෙන් හරි ක්‍රියාත්මක වෙන කයක් තියෙනවා කියන්නේ අන්තිමට ඒක ක්‍රියාත්මක වෙන්නේ සිතෙන් කියලා කියන්නේ ඒත් මනෝ විඥානය ඒකට කොහෙන්ද එහෙම දැනුමක් ආවේ පහෙම්ම මොකුත් ගියේ නැත්තම් පහෙම්ම මොකුත් ගියේ නැත්තම් අපි මනෝ විඤ්ඤාණය ගැන කතා කරන්නේ කොහොමද මනෝ විඤ්ඤාණ ධාතු එතන පවතින්නේම ඒ මොහොතේ තියෙන විපාක ස්වභාවය. විපාකයක නිරෝධය. විපාකයක් හටගන්නවා විපාකයේ එතරම් නිරෝධයක්. විපාකයක් නිරෝධයක්. විපාක නිරෝධයක්. කිසිම උපාදයක් නැහැ ඉතින්. එතනින් එහාට යමක් උපාදිනිය වෙනවා නම් යමක් සමුදය වෙනවා නම් ඒ අර නැති මනසකින් ගත මායාව. ඔබට වෙන්න මොකුත් අවශ්‍ය නෑ මෙන්න මේ ටික දැනුණා නම් හැම මොහොතකම මෙන්න මේ දැනුණු තැනට එන්න. මේ දැනුණු තැනට එනකොට ඔබට ලෝකයක් ගැන කතා කරන්න බැරි වෙනවා. ප්‍රමහා බයක් දැනෙනවා. මේ මම කවුද? මේ පේන රූපය මොකද්ද? මොකද්ද මේ චලනය වෙන්නේ? ලෝකෙම බොරුවක් කතා කරන්න බැරි මහා ශුන්‍යතාවය. ඔකල කතා කරන්න. අවසරයි මෑණියන් වහන්සේ. මට ඒ ඔබ වහන්සේක කියනකොට මං මගේ අල්ලෙන් අනිත් අල්ල දිහා බලනවා වගේ දැක්කහම ඒක තවත් හොඳට මට දැනෙනවා. ඒ වගේනේ ධාතු ධාතු දෙක. ඔව් එකම මාස්කෝඩේකට මාස්කෝඩක් දැන් මේ ඇහෙන් මේ කකුල දිහා බලනවා කියන්නේ හරියට මේ කකුලෙන් ඇහැ දිහා බලනවා වගේ. එහෙමයි. හරි නේද?
එහෙමයි. ස්පර්ශ වුණේ. මොකද ස්පර්ශ වුණේ? ඒ ස්පර්ශේ විඥානය හැදෙනවා කියන කියන්නේ චක්කු පටිච්ච රූපේච්ච උප්පත්ති චක්කු විඥාන. එතකොට ඒක ඒක ඒ කියන්නේ බුදුන් වහන්සේ මේ ලෝකේ දැන් මේ මේ පුතඥයාට වෙන දේ නේද කියන්නන්නේ. එහෙමයි. ඒකම අපි බල බල ඉඳලා ඒකම හරිද? ඒකනේ ඒක නේද මායාව. එහෙමයි. ඉතින් ඒකේ ඇත්ත දකින්න තමයි අපිට මේ ප්‍රඥාව අවශ්‍ය වෙන්නේ. අන්තිමට බුදුන් වහන්සේ කිව්වේ කි මම මේ අවුරුදු කියේද කියලා අවුරුදු 45ක් කනේ කාලය තුල කියපු ධර්මයක් නෑ කියපු සියලු ධර්මයන් බොරුවක් කියලා. කිව් ධර්මයක් නෑ ධර්මය කියපු මමෙකුත් නෑ. ඒ ධර්මයක් කිව්වේ කාටද? පෘථග්ජනයාට. ඒ පෘථග්ජන භාවයෙන් මිදෙන්න. ඇල්ලින ගැලින ඉන්න එකේ ඇල්ලින ගැලින ඉන්න විදියයිනේ ඉස්සෙල් පෙන්නන්න ඕනේ. ඒ ඇල්ලින ගැලින ඉන්න විදිය පෙන්නලා ඒ පෙන්නේ පෙන්වාට පස්සේනේ ඒකේ මිදෙන්න ඒකේ අනිත් පැත්තේ ඒ පෙන්නකොටම එයාට මේ ප්‍රඥාව මොදු වෙනවා. ඊට පස්සේ ආයේකේ අනිත් පැත්ත ඒකේ සත්‍ය දකින්නේ. ඒ සත්‍ය දකින්න එයාට ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ඒ ප්‍රඥාව හැම කාලෙම නැහැ හැමෝටම නැහැ. ප්‍රඥාව වැඩෙන මිනිසුන් දී වෙන කාලෙට ඒ වගේම ප්‍රඥාවන්තයෝ මේ පහළ වෙනවා. ඒ පහළ වෙලා ඒ ප්‍රඥාවන්තයෝ ඒ අවබෝධ කරගෙන ඒ අනිත් ප්‍රඥාවන්තයත් එක්ක එකතු වෙනවා. ඒක බෙදා ගන්නවා. ඉතින් එහෙම යන ගමනක් තමයි මේ තියෙන්නේ. දැන් තේරෙනවද බුදුන් වහන්සේ මේ කවදාවත් මේ මගේ ධර්මයේ එළියෙන් දකින්න එපා තමා තුලින්ම තමාම මේ කරගෙන දකින්න කියලා. තමාම උපමා කරගෙන දකින්න කියලා. මේ පබ්බයක් පමණ වෙන මේ කය තුලින් වෙන ක්‍රියාවලියම දකින්න කියලා කිව්වේ ඇයි? කිව්වොත් නොතෙන්ට. දැන් ඔබට මෙච්චර කාලයක් පෙනුනේ මොනවද? ඇහුනේ මොනවද? කාන්ත සුවඳ දැනුනේ මොනවද? රස දැනුනේ මොනවද? ස්පර්ශය දැනුනේ මොනවද? ඔන්නෝය සත්‍ය දැන් දැක්කනා. තමා මෙච්චර කාලයක් දැකපු රූපයක් නැති බව, අසපු ශබ්දයක් නැති බව, ගන්ධයක් නැති බව, රසයක් නැති බව, ස්පර්ශයක් නැති බව දැක්කනම් එතම් පටන් ඇස තියෙනවා. ඇස තිබියදී ඇසෙන් මිදෙනවා. කන තිබියදී කනෙන් මිදෙනවා. දිව තිබියදී දිවෙන් මිදෙනවා. නාසය තිබියදී නාසයෙන් මිදෙනවා. කය තිබියදී කයෙන් මිදෙනවා. ප්‍රඥා ඉන්ද්‍රියෙන් අපි විඥානයෙන් මිදුණා නම් නාම රූපයක් ගැන කතා කරන්න පුළුවන්ද? අවිද්‍යාපත්‍ය සංඛාරා, සංඛාරපත්‍ය විඥාන, විඥානපත්‍ය නාම රූප. විඥානයෙන් මිදුණා අපි නාම රූපයක් ගැන කතා කරන්න පුළුවන්ද? නාම රූප පත්‍ය සලායතන. නාම රූප පත්‍ය නාම රූපයක් ගැන කතා කරන්න බැරි නම් සලායතනයක් ගැන කතා කරන්න පුළුවන්ද? ඒකයි ඇස තිබුණත් ඇසෙන් නිදිලා.
අවසරයි මෑණියන් වහන්ස. එතකොට මෑණියන් වහන්ස දැන් ඇසේ ප්‍රසාදයට වර්ණයක් වැටෙනවානේ. ඔව්. එතකොට ඒක දැන් ධාතු ස්වභාවයෙන් නැතුව එතන ඒ වැටෙන වර්ණය ගැන හිතන්න දැන් කණ්ණාඩියට වැටෙන්නේ තෝකම නේද? ඇසට වැටෙන වර්ණයම නේද කණ්ණාඩියට වැටෙන්නේ? එහෙමයි. ඇසට පෙනීම කණ්ණාඩිය පෙනීම දෙකම එකයි නේද? එහෙමයි. එතකොට අපිට එතන වෙනම ධාතු ගැන කතා කරන්න පුළුවන්ද? කණ්ණාඩියේ පේන රූපවල ධාතු ඇහැට වැටෙන රූපේ ධාතු කතා කරන්න පුළුවන්ද? එතන අපි ඒ ප්‍රසාදයක් ගැන මෙහිම වැටෙන රූපයක් ගැන වර්ණයක් ගැන කතා කරන්නේ මානසින් නේද? එහෙමයි. එහෙමයි. උතර ඔය විදර්ශනාදී මාන ස්වභාවය එනවා මම එනවා එළියට අනිවාර්යෙන්ම මම සිවුම එන මාරය අවතන එහෙමයි එක සීක සීයෙන් දකින්න දැන් කණ්ණාඩියේ තියෙන ධාතු දැන් කණ්ණාඩියේ තියෙන දෙයක් අපි ගල්ලන්න ගියාම එතනත් දැනින්නේ ධාතු ස්පර්ශය නේ එහෙමයි කියලා අපි අල්ලන කොටත් එතන තියෙන ධාතු ස්පර්ශය. එතකොට සබාධමම නේද? එහෙමමයි. සබාධමෙන් තොර වෙන දෙයක් ගැන දැන් මෙතන තිබිලද? එනම් මගේ පියවරුමේ කියන්නේ මොකද්ද? සබාධම නේද? එහෙමයි. දාසි වේ උපාංශානේ දින්නේ පියවරුමේට කියලා. එහෙමයි. දැන් සබාධමෙන් අයින් වුණේ කොහමද අපි? මනෝමූලික මමත් වෙන්නේ. එහෙමයි. නමුත් ඉඳලා තියන්නේ අපේද සබාධම. විඥානේ එතකොට මෑණියනි මේ මායාකාරයක් මැජික්කාරයක් වුණාතරනේ. ඔව් අපිට චක්කු විඥානය ගැන කතා කරන්න බැරි නම් මනෝ විඥානය කරපු මේ මායාව දැන්නේ හරියටම තේරෙන්නේ. ඉස්සෙල්ල තේරුන්නේ නැහනේ දෙක බුදුන් වහන්සේ කිව්වේ මනෝ විඥානය කියන්නේ මේ නිකම් මේ මොකක් හරි මේ වේක ස්ටේජ් එක මේ එකක් දාලා හැංගිලා පෙන්නන මායාකාරය ගැන නෙවෙයි බුදුන් වහන්සේ දේශනා කරේ. හතර මං හන්දියේ ඉන්න මායාකාරයෙක් ගැන. හතර පැත්තෙන් එළිය දාගේ. ඒ බැලුවත් අහුවෙන්නේ නැහැ. එහෙම මායාකාරය ගැන බුදුන් වහන්සේ කතා කරේ. දේශනා කළේ. එහෙමයි. එතකොට චක්කු විඥානය ගැන කතා කරන්න බැරි තැනකදී මායාකාරය මොන වගේ දෙයක්ද? ඒ මායාව කොයි තරම්ද? මේ මායාවේ ප්‍රබලත්වය. නවතිලා හිටපු. දැන් අපිට මෙච්චර තේරිලා ඇතුලෙන් ඇවිල්ලා එයා කතා කරනවා නේ. කතා කර. හරි දැන් බෑනේනි. ඒතකොට දැන් අපි ඔය දැන් ඔය දැන් 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 සම්පූර්ණ දන්නවනේ මේක බොරුවක් කියන එක. මේක මේ ක්‍රියේෂන් එකක්. ඒතකොට මේ අපි ඒකත් ආපහු ගන්න මනසෙන් හැබැයි එකක්වත් අපි දැනගත්ත දෙයක් ඒ මනසේ ඉක්මවා යන්නේ කොහොමද? ඒ මනස ඉක්මවා යන්නේ කොහොමද? මනස ඉක්මවා යන්න මනසක් තියනවද කියන එකයි දැන් මම පෙන්නුවේ. මනසක් තියනවද? මනසක් පිළිගන්න පුළුවන්ද? දැන් ඔබට චක්කු විඤ්ඤාණය ගැන කතා කරන්න බැරි නම් චක්කු විඤ්ඤාණයෙන් ආපු දෙයක් තුලින් නේද අපි මනසක් ගැන කතා කරන්නේ? නමුත් මේ ක්‍රියේෂන් එකක් තියෙනවනේ. දැන් මායාවක් තියෙනවනේ. ඒක තමයි විපාකයක් තියෙනවා. ඒ විපාකය විපාක නිරෝධය වෙයි. විපාකය කියන්නේ ඒක අවිද්‍යාව තුල ඔල්රෙඩි සැක්ක සිච්ච දෙයක්. හරි දැන් අපි කතා කරා දැන් මනස කියන එක හතරම විඥානය කියන එක හතරමන් කන්දියක හතර පැත්තේ පිහසු තියලා බලන්න පුළුවන් මැජික් කාර් එක කියන්නේ. හරි. ඒතකොට මේ බොරුව අපි අල්ලගන්නේ බොරුව අල්ලගන්න දැන් අපි දැන් දැන් ඔක දැනු
කොහොමද කලි කැමරේම ගන්න දැන් මේක අපිට ඇහැට ඇහැට රූපයක් ගත්තාම එතන ඒක ධාතුවට ධාතුව පෙන්නේ නැහැ නමුත් නමුත් එතන ක්‍රියේෂන් එකක් තියෙනවා එතකොට ඒක හදන්න ජනෙත් මනසෙන්ද ඔව් මනසෙන්ම තමයි ඒක හරි ක්‍රියේෂන් එක මනසෙන්ම තමයි ඒක ඒ මනසෙන් ඒකත් ආ ඒ ක්‍රියේෂන් එක මනසෙන්ම තමයි කියලා ගන්නෙ අපේ මනසෙන්ම අර අර කියတာ අර බල්ලෙක් අර කඩුවක ගැට ගහලා ඒ බට කරකිනවා කරකිනවා වගේ අපි කොහෙන්ද මනසෙන්මනේ අපෝ ගන්න අපේ මනසෙන්ම ඔව් ඉතින් ඒක තමයි ඒ මනසෙන් ගැලවෙන්නම දෙන්න දැන් මෑලියන් ඔය වසන්ත කියන එක ඔව් දැන් ඒක තමයි අර මට ඇතුලෙන් ඇවිල්ලා කියනවායි කිව්වෙත් වසන්ත කියන එක අපි ෂණය දැන් අපි කියන මේ ෂණය මෑණියනේ ඒ ෂණයේ පුදුවාන් තරම් ඕක දැක දැක මේ ෂණයම හිටියොත් ඔය විඥාන ස්වභාවය හැදෙන එක දුර්වල වෙනව නේද දුර්වල වෙනවා කියන්නේ පිළිගන්නේම නැතුව යනවා හරි ඒක ඒතකොට අපි අප්‍රැක්ටිස් එක නේද ඔව් ඒතකොට ඒ කියන්නේ ඒ අතීතේ මුත් ගැලවිලා අනාගතේ මුත් ගැලවිලා මේෂණේ මේෂණේ එකතම මුතනම මුතනම ඉන්න කොට කියන්නේ ඔය මනසම ප්‍රඥාවට ට්‍රාන්ස්ෆෝමේෂන් එක වෙන එකක් වෙන්නේ ඔව් ඔව් අන්න හරි මනසම ඒකම තමයි වෙන්නේ දැන් මේ මොහොතේ මේ මොහොතේ මේ පංච විඥානයේ ඇත්ත දකින්න විඥානයක් තියෙන සැකසෙනවද මේ මොහොතේ දැන් මේ මොහොතේ දැන් ඔබ ගසක් කියලා දැක්කන ඒ ගස දැක්ක විදිය දකින්න ඔබ ඔබට දකින්න ගසක් තියෙ ඒ ගහ දකින්න ඇසක් තිබුණද විඥානය හැදෙන්නේම අර මොහොත දසමකට හරි මිස් වුණාද නේ يعني මගේ හැරුණා නේ ඒ මිස් වීම අපිට අල්ලන්න බෑ ඒක තමයි අර මං කිව්වේ සක්මන් භාවනාව කරන්න කියලා ඒ මනක් ඇටි අපත්‍ය දැන් හරි දැන් මෑණියනේ දැන් ඔක දැන් මට අර අර ওই ਬਾහියට කියපු කතාවක් ඔක දැන් මම ඔක කරනකොට තේරෙනවා දැන් කණ්ණාඩියකට වැටෙනවා තමයි වගේ තමයි අපිට මේක වැටෙන්නේ ඒතකොට පරණ නාම රූප වලින් තමයි මේක හදාගන්නේ හරිනේ අපි පරණ දාගත්තු නාම රූප තියෙනවානේ ඒකෙන් තමයි මොකක් හරි දැක්කාම ඒක නැත්නම් පරණ නාම රූප අපි මතකේ නැත්නම් අපිට නැහැනේ මොකක් හරි පේන්නේ ඔව් එතකොට ඒ සිතකින් හදපු ඇහැකට මොනවද පේන්නේ? ඒකත් හැදුවේ සිතකින් නේද? අර ෂණයේ සමුදය නිරෝධය සමුදය සමුදය ඒ විදියට ෂණය අල්ලගෙන 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 ගියොත් මේ ඕක ඔය මේ නාම රූප කලින් දෙවිත ගත්ත කියන එක විඥාන ඔය ස්වභාවය හැදින් නැති මට්ටම ටික 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 එනව නේද බන්නේ ඔව් ඔව් ඒක දැන් මේ වෙලාවේ කියනකොට දැනෙන්නේ නැත්තම් දැන් මේක මේ වෙලාවේ සියුම්ම අහගෙන ගියා නම් මෙතන ඇතුලේ සියුම්ම මම පෙන්නපු දේ දැන් මට ඒ පෙන්නපු දේ වචනෙන් පෙන්නන්න බෑ ඒකයි මං කිය හැංගීමක් එතන එනවා කියලා නා මනෝ විඥානයේ ගැන කතා කරන්න බැරි බැරි වෙනවා මේ මොහොතේ ඔය ශනේ බෑ අද ඒ දැන් චක්කු ධාතු රූප ධාතු චක්කු විඤ්ඤාණ ධාතු චක්කු විඤ්ඤාණ ධාතුවක් ගැන බුදුන් වහන්සේ දේශනා කරන්නේ චක්කු ධාතුවකින් රූප ධාතුවකට කොහොමද මේ චක්කු විඤ්ඤාණය සැකසෙන්නේ කොහොමද ස්පර්ශ සැකසෙන්නේ මෙතන මේ ඇත්තටම වෙන ක්‍රියාවලිය තමයි ඒක ඇත්තටම චක්කු ධාතු රූප ධාතු ඕක ඇත්තටම දැන් මේ රූප එකටත් වැඩි හොඳ රූප එකටත් වැඩිය නේ මෑණියෙන් දැන් හඬක් කෙරේ අපි මේව කරොත් ඕක ටට්ටක් ගාන ඉවර වෙලා ඉවර වෙලා සනෙන් සනෙන් ඉවර වෙවි යන්නේක දකින්න නේ සනේ සනේ ඕ ආ ශබ්දේ කියන තරට අර එතන මෙතනම කැඩීම අල්ලන්න පුළුවන් ඒ එතන මෙතනම කැඩෙනවා ඒ කැඩුවත් පස්සේ මේ ගන්න මේ මනෝලෝකයෙන් ගිහින් දැනුම ඇරෙන්න
ඉතින් කණ්ඩ දෙයක් නැති බව. නැති. මොකද රූපෙත් ඇසීම පනවන්න බෑ අපිට එතන. ඔව්. ඇසීම පනවන්න බැරි බවයි මම මෙතන පෙන්නන්නේ. ගැනීමක් පනවන්න බැරි බවයි පෙන්නන්නේ. රූපේදී අල්ලගන්න බැරි වෙන්න මොකද රූපය එක දිගට තියෙන බවක් හිත ඇවිල්ලා කියන හින්දා. දැන් අර ඒකට තමයි එක කරන්න කි. ප්‍රත්‍යක්ෂ වෙනවා ඒක ඇසීම තුලින්ම නිවන් දැකීම ඒක ඒ මොහොතේම වෙනවා ඒ ඒක ඒ මොහොතේම වෙන්න තරම් ශක්තිමත් බව තිබුණේ නැත්තම් ඊට පස්සේ දැන් ඒ මොහොතේ අපිට ආවනේ දැන් යම්කිසි දැනීමක් ආවනේ යම්කිසි දැක්මක් අන්නේ දැක්ම තුල හැම මොහොතකම තමාට පුළුවන් පුළුවන් ඒ තමාගේ වීර්ය මත ඒක බුදුන් වහන්සේ පැනවෙලා ඊට පස්සේ දවස් 7ද සති 7ද මාස 7ද අවුරුදු 7ද පැනවෙයිකයි ඒ බැනුණා නම් එතන සිට තමා සිය පැවැත්වීම කියන්නේ තමාගේ වීර්ය මත තමාගේ උමනාව සිය වීර්ය මත තමයි ඒක සිද්ධ වෙන්නේ දැන් 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 අර මම දැන් වංගේස ස්වාමීන් වහන්සේගේ එකක් මම අහනකොට ඒකේ තියෙනවා දැන් මේකේ අපි මේ ලෝකේ හදාගන්නේ දෘෂ්ටිකේ කියන්නේ දෘෂ්ටි තව මේකකම අපි තව මොකක් හරි දෘෂ්ටියක් හදා මේකෙන් දැන් මේ අපි ලෝකේ හදාගෙන තියෙන ඒතර ඒ ස්වාමීන් වහන්සේ කියනවා කියන එක වෙනම ෆ්‍රේම් එකක් ගැන ඔයාට කතා කරන්න පුළුවන් ද මේ වෙලාවේ නිකන් මගේ සියුම් යන්න කියලා සියුම් තැනක් හරි සරලයි සියුම් අපේ සියලු ඔය හය බලම සක්‍රිය වෙලා තියෙන මේ ෂණය ඇතුළ ඉතින් ඒ ෂණය අල්ල ගත්තොත් අනිත් ඔක්කොම විඥාන මායාවේ සලායතන නිරෝධය කියන්නේ අන්තිම බැලුම ඔය ඕකම තමයි නේ ඔක්කොම ටික පස්සේ බලනකොට ඔතෙන්ට ඇවිල්ලා ඔක්කොම සියලු අවබෝධය එක තැනක නේ ඔව් චෝ දැන් අරකින් අල්ලන්නත් පුළුවන් දැන් මම එතන කියන දැන් අතීතේට අතීතයයි අතීතයක් ඇත්තටම නැහැ ඊට පස්සේ අනාගතය කියන එක ඇවිල්ලා නැහැ ඒතකොට අතීතේටයි අනාගතය අතීතේ සාපේක්ෂව තමයි අනාගතේ තියෙන්නේ අනාගතේ සාපේක්ෂව තමයි වර්තමානයේ තියෙන්නේ වර්තමානයේ සාපේක්ෂව අතීතේ අතීතේ අනාගතේ එක නැත්තම් උතන කොහොම වෙන්නේ කියනකොට ඇත්තටම වර්තමානයේ කියන එකක් පිළිගන්න බෑනේ මේෂනේ කියන එක පිළිගන්න බෑ නමුත් අපි කයට අහු වෙනවනේ ඔන්න ඔය කයත් ක්ලියර් භාවනාව තමයි මම දැන් කිව්වේ කයත් එක්ක ගැළවිලා යන අටලොස් ධාතුව ගැන විදර්ශනාවක් තමයි මම දැන් පැනෙන්නේ. ඔය විදර්ශනාව හරියට වුණා නම් ඔබට ඒ කය කියන එක සම්පූර්ණ ගැළවෙනවා. ඒ කියන්නේ ඒකේ ප්‍රත්‍යක්ෂයක් තියෙනවා කියලා මම යන්නේ. එහෙම නැත්නම් මේකට සාපේක්ෂව ප්‍රත්‍යක්ෂය කියන්නේ තමාගේ ප්‍රඥාව මුදුපත් වීම ප්‍රඥාව 100% ක්‍රියාත්මක වීමනේ. එතකොට මෙතෙන්දි අර ඒ ඇහෙන දේ තුලින් මම ඒකයි කිව්වේ ඒ ඇහෙන දේ තමා බවටපත් වෙන්නේ. ඔව්. මම අහන්නේ ප්‍රත්‍යක්ෂ කියන එක තවත් දෘෂ්ටියක්ද? එහෙම නැත්නම් මේක මෙහෙම ඔව් කතා කරන්න පුළුවන් දෙයක්ද? දැන් ඒකයි මම අහන්නේ. දැන් ඔය මේ දැක්කම ඔය සබය කෙලවරට ගියා නම් අපි ප්‍රත්‍යක්ෂ කියලා කතා කරන්නේ මොකද්ද? ඒ ප්‍රත්‍යක්ෂ කතා කරන්නේ කෙනෙක් බවගෙන නේද? කෙනෙක් තුල සිදුවෙන දෙයක් නේ ප්‍රත්‍යක්ෂයක් වෙන්න මම ඉන්න ඕනේ. ඒකත් එහෙම නැත්නම් මේ ෆ්‍රේම් ටිකකින් හැදුන එක අතන්දරයක් එහෙම දෙයක් කියලා දැනීමක් දැන ඒක පටන් ගන්න වචන වලට දා ඔය ෆ්‍රේම් ටිකකින් හැදුන ඒක තමයි
ප්‍රත්‍යක්ෂය කියන එකත් අපි ආයේ දෘෂ්ටියකට ආරම්භ තියෙන එකද කියලා. ශූන්‍යතාවය කියලා එකක් අපි හදාගෙන තියෙනවද කියන එක මම. ඔව් ඒතර ප්‍රේම් ටික හැදුන විදිය දැනගන්න ඕනේ. ප්‍රේම් ටිකක් හැදිලා තියනවාද? ප්‍රේම් ටිකේ ඇත්ත දැනගන්න ඕනේ. ප්‍රේම් ටිකේ ඇත්ත දැනගත්තම තමයි ප්‍රේම් ටිකක් බව හැම මොහොතෙම දකින්න පුළුවන් වෙන්නේ. ප්‍රේම් එකක් හැදුනද ඒතර? හැදෙන දෙයක් තිබුණද? ප්‍රේම් ටිකේ සත්‍ය දකින්න. ඊට පස්සේ ඒ සත්‍ය දැක්කනම් ඊට පස්සේ ප්‍රේම් එකක් බව දකිමින් ඉන්න. मनुष्य 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 सभाधाम इंदगी बालन मुका मुकटदे रेवटने මොකද්ද මෙතන අත්‍තරම තියෙන්නේ මේ මොනවද පේන්නේ මොනවද මෙච්චර කාලයක් මොනවද මම බැලුවේ මට පේන්නේ මොනවද ඇසින මොනවද මේ මොහොතේ වෙන්නේ මොකද්ද සබ්බාධමත් එක කතා කරන්න සබ්බාධමට යන්න නැවත පියවුරු මෙතන යන්න क्षण मनुष्य प्रज्ञा विन दिया
සිතිවිල්ලම බොරුවක් බව. සිතිවිල්ලම බොරුවක් බව. අටලස්දාසු විධාතු විදර්ශනා කරන්න. හරි හරි ප්‍රබල විදර්ශනාවක් අටලස්දාතු විදර්ශනාව. මානා සිහියක් අවශ්‍යයි. එතකොට පෙනීම දැනීම ඇසීම කියන ස්වභාවයත් අර ගල් දෙකේ උදාහරණයක් ගත්තු එතනදී කිසිම දෙයක් නැහැ නේ මෑණියන් වහන්ස ගල් දෙකට පෙනෙන් දැනෙන්නවත් ඒ නැති ස්වභාවය කියන්නේ විපාක ස්වභාවයනුත් ඉක්මවා ගිය ස්වභාවයක් එතන තියෙනවා ගල් දෙකේ කිසිම දෙයක් නැහැ ගිය සතියේ මගෙන් ඇහුවා විපාක ස්වභාවය ගැන විපාක ස්වභාවය බොරුවක් කියන්නේ ඇයි කියලා විඥානයක රූපයක් කියලා හඳුනා ගන්න බෑනි ශක්තියක් රූපයක් දැනීමක් ගැන කතා කරන්නේ කරන්න බෑ නේද එතන දැනීමක් ගැන කතා කරන්නේ මනසින් නේද විපාක ස්වභාවයත් ඉක්මවා ගිය තැනක් තියෙනවා ඒ කියන්නේ දැනීමක් ගැන අපිට ඇසීමක් ගැන කතා කරන්නත් බැරි ස්වභාවයක් ඔව් අන්න එතෙන්ට තමයි මහා ශුන්‍යතාවය කියන්නේ දැන් අපි හේතුඵල ධර්ම ගැන කතා කරන් යනවනේ මාර්ගයේදී හේතුඵල ධර්ම ගැන හොඳට දැනීමක් තියෙනවා නම් ඒ ප්‍රඥාව තුළ ආර දැනෙනවා මේකේ මොකුත් නැහැ මේ හේතු නිසා සැකසෙන දෙයක් කියලා. අන්න ඒ අරකොට එතන අපි ශුන්‍යතාවය කියලා පනවනවා. දැන් මෙතෙන්දි මම පනවන්නේ මහා ශුන්‍යතාවය. එතන හේතුඵල ධර්මත් පනවන්න බැරි තැනක් මෑණියන් වහන්සේ. ඒ මොකක් කතා කරන්න බැරි තැන. හේතුඵල ධර්ම කියන්නේ තේත්කින් අපි මානසිකින් මානස තුලින් ඒ දැකමින් යන ක්‍රියාවලියන්නේ. ඔව්. එතන ඇත්තටම මෑණියන් වහන්සේ ස්වභාව ධර්මය සමග එකතු වීමමයි. ඔව් ඒකමයි. ඒක තමයි පියවරුම අවසානය. සම්පූර්ණයෙන්ම මනසෙන් ගැලවෙනවා. ඔව් අනිවාර්යෙන්. ඔය කියන්නේ එතකොට මෑණියන් දැන් අර ෂණය තුල සිදුවන Nirodha නේද ඔය? ඒකමද? ඔව් ෂණය තුල සිදුවන Nirodha. අන්න හරි ඔය ෂණය ඇලිය යුතුමයි මේක අපිට තේරුම් ගන්න. ඔව් එතකොට ඒ ෂණය Nirodha නම් මනසෙන් ගැලවෙනවා. ඒකද කතාව? ඔව් ඒක ප්‍රඥාව උපරිමව නම් මේ මොහොතේ ඔබට ඒක ආයේ වෙනම ප්‍රත්‍යක්ෂයක් කියලා වෙනම වීර්යකින් කර කර ඉන්න ඕන දෙයක් නැහැ නෙමෙයි. ඔව් මෙතනම අහුවෙන්න ඕනේ ෂණේ Nirodhaය ප්‍රඥාවට. එහෙම අහුවෙන්න ඕනේ. ෂණේ මේ වෙලාවේ වුණ හුලඟක් හැමුවොත් ඒක තා ඊළඟ ෂණේ නිකන් රබ්දයක් අහනොත් ඒක Nirodha වෙනවා Nirodha. දැන් මේලා බලන්න දැන් රූපය දිහා බලලා දැන් බලන්න තමාගේ රූපය දිහාව තමාගේ ඉස්සරහා පෙනෙන රූපය දිහාව බලන්න මේ මොකද මේ ධාතුව ධාති තමාට ප්‍රඥාවෙන් දැනෙන්න ඕන මේ ධාතුවට ධාතු ස්පර්ශ වෙලා මොකද එතන කතාව එතන කිසිම කතාවක් නැහැ හැඟීමක් දැනීමක් නැහැ එතන ඔක දැකමින් ගියාම තව ගහ ගලක් වෙනවා.
එතකොට ඒකන තමයි සිතුවිලි දෙකක් අතර තියෙන ගැප් එක කියන්නේ. සිතුවිලි දෙකක් අතර එන ගැප් එකක් ගැන එකක් යනවා නම් එතකොට ඒකත් නිරෝධයක් කියලා තමයි. ඒ ගැප් එක ඒ විපාක නිරෝධයමයි විපාක නිරෝධයමයි එතන පවතින්නේ. ඇත්තට මේ විපාකයේ කියතර විපාකයක් ගැන අපිට කතා කරන්න බෑනේ. විපාකයක් නිරෝධයක් අපිට අල්ලන්න බෑ. අපි මේක ප්‍රඥාවෙන් මෙතන දකින්න ඕනේ. මේ සියල්ලම සිතකින් වෙන ක්‍රියාකාරකමක තමයි අපි මේ මාර්ගය ඔස්සේ ආවේ. මේ විපාකය පෙනීමක් සිතක් කිය කිය පෙනීමක් විපාකය පෙනීමක් කිය කිය අන්තිමට අපි දකින්න ඕනේ මේ පෙනීම කියන දෙයක්වත් මෙතන කතා කරන්න පුළුවන්ද කියලා. ඔතන අනිත්‍යයක් පේනවනේ. අනිත්‍යයක් දැක්කින අනිත්‍යම තමයි මේ කෙලවක දැක්ක කියන්නේ. සියලු දේම විස්තර කරන්න පුළුවන්. සියලුම දේම දැනෙනවා එතන. දුක හොඳට දැනෙනවා එතන. දුක්ක ස්වභාවය මෑණියන උතන සිතක් ගැන සිතක් ගැනවත් කතා කරන්න සිතවත් නැහැ. කතා කරන්න කිසිම දෙයක් නැහැ නේ. සිතක් ගැන කතා කරන්න මොකක්ද නැහැ. ඔව් චක්කු විඥානේ මිදුරන ආයි මනෝ විඥානය ගැන කතා කරන්න පුළුවන්. අපි මනෝ විඥානය කියන්නේම චක්කුවකින් සෝතෙකින් ගානේ දිවහා පොට්ටබ්බේකින් ආපු එකක්මනේ. මනෝ විඥානය කියන්නේ ඔය පහෙන් නැති දෙයක් ගැන මනෝ විඥානය තියෙනවද? නැහැ. අපි චක්කුවෙම චක්කු විඥානේම මිදුනන සෝත විඥානේ මිදුනන විඥාන පහෙම මිදුනන මානෝ විඥානය ගැන කවුද කතා කරන්නේ? දැන් මෙහෙම ඉතන දැන් කෙනෙක් ඉන්නවා. දැන් ඒක මම මෙහෙම කිව්වා. දැන් කෙනෙක් ඉන්නවා. ඒ කෙනා මම දැන් මගේ ළඟ ෆෝන් එකක් දැන් මගේ ළඟ ෆෝන් එකක් නැහැ. නමුත් ඒ මගේ ළඟ මගේ මට ෆෝන් එකක් නැහැ. නමුත් මගේ ළඟ ඉන්න කෙනා කියනවා මේ ෆෝන් එක දුන්නේ මමයි කියලා. අන්න ඒ වගේ කතාවක් නේද? මානෝ විඥානය කියන්නේ. එහෙමයි. මට ෆෝන් එකක් තිබිලම නැහැ. මගේ ළඟ ඉන්න කෙනා කියනවා තව කවුරු හරි අහනවා යන්නේ මේ ෆෝන් එක මොකද්ද? දැන් මේ ෆෝන් එයා කියනවා මේ ෆෝන් එක දුන්නේ මේ මම කියලා. මෙයා කියලා කියනවා. ඒත් මගේ ළඟ ෆෝන් එකක් තිබිලම නැහැ. එයා එතකොට ඒකේ සත්‍ය අසත්‍යතාවය ගැන අපිට කතා කරන්න පුළුවන්. ඒ තරම් බොරු කාරයෙක්. මෑණියෝ උතන මේ සිතෙන් තමයි ලෝකේ නිර්මාණය වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවානේ. එතකොට උතන සිතේ Nirodha සිතක් සැකසීලාම නැහැ කියන තැනින් කෙලින්ම ඉතින් ලෝකයක් සැකසීලා නැහැ කියන එක නේද මෑණියනි? ඔව් සිතේ විමුක්තිය කියන්නේ ඒක තමයි. සිතක් සැකසීලාම නැති බව දැකීම. අසංකතිය දැකීම. අසංකත ධාතු විස්පර්ශී. තමයි තියෙන ඔය සම්මතිය කියන වචනේ ඉතින් ඔය වචන කිව්වා කියලා වැඩ නැහැ. ඉතින් අර එන හැඟීම තමයි ඕක. වචන වලින් නම් මොන කෙනෙක් කියන්න පුළුවන්. දැන් ඒක ඒකත් අපි කියන්නේ අපේ දැනුමකින් ඒක අර හැඟීමකට ඒ ට්‍රාන්ස්ෆෝමේෂන් එක තමයි අවශ්‍ය නේ. හැඟීමට මේ වගන්ත අර එතෙන්ට යන්න ඕන නේ මෑ. එතෙන්ට යන්න බලටපත් බලර මන් දන්නේ. ඒක බවටපත් වෙන්න. බවටපත්. ඒක මම කඩ කිව්වේ මම මේ ඇහෙන දේ බවටපත් වෙන්න කියලා. ඒක දේශනාවට අවසරයි මෑණියන් වහන්ස. ඔබ වහන්සේගේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය අප ලද මහනීය වූ භාග්‍යයක්.
अपगे कृतवेदी पाद नमस्कार वेवा साधु 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 तेरवा सामने मैंने तेरवा सामने।